පහුගිය දවස්වල රටම කතා බහට ලක් කරපු විශේෂයෙන්ම දරුවෝ ගැන වැඩිපුරම අවධානය යොමු කරන පිරිස අතර කතා බහට ලක් වෙච්ච පුවතක් බවට පත් වුණා. වයස අවුරුදු 16ක දියණියක් අපයෝජනයට ලක් වෙච්ච අවස්ථාව. දැන් පෙම්වතා ඇතුළු 8 දෙනෙක් තමයි මේ අපයෝජනය සිද්ධ කරලා තියෙන්නේ. දැන් බොහෝ ප්‍රවෘත්ති වාර්තාවල පළ වුණා මේ දරුවත් පෙම්වතත් එක්ක කැමැත්තෙන් ගිහින් තියෙන්නේ. මේ විවිධාකාරයේ කතා නිර්මාණය වුණා. කොහොමුණත් මේ පිළිබඳව තියෙන නීතිමය තත්ත්වය පිළිබඳව පැහැදිලි කරගන්න අපේ විශේෂයෙන්ම මේ පිළිබඳව දැනුවත් වෙන්න ඕනේ. දරුවෝ ඉන්න අම්මලා නම් තාත්තලා නම් මේ පිළිබඳව වැඩි වැඩියෙන් දැනුවත් වෙන්න ඕනේ. ඒ නිසාම අපේ පිළිබඳව දැනුවත් කරන්න හේතුවා අපි සජීව ලෙස දුරකථනින් සම්බන්ධ කරගත්ත ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාමහේව මහත්මයා. සුබ උදෑසනක් ප්‍රතිභා මහනාමහේව මහත්මයා. සුබ උදෑසනක් නජිත්. හොඳයි ආචාර්ය ප්‍රතිභා මහනාමහේව මහත්මයා, මේ දැන් විශේෂම සමාජයේ විවිධ කතා නිර්මාණය වෙනවා. ඒ කොහොමුණත් දැන් කැමැත්තෙන් ගියත් අකමැත්තෙන් ගියත් මේ දරුවා බාල වයස්කාර දරුවෙක් අපයෝජනයට ලක් වෙලා තියෙනවා. පෙම්වත ඇතුළු 8 දෙනෙක් මේ සිද්ධියට සම්බන්ධයි කියලා ඔවුන්ව රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. කොහොමද, මොකද්ද නීතිමය පසුබිම මේ සම්බන්ධයෙන් ගත්තහම? දැන් විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ ස්ත්‍රී දූෂණ අපයෝජන මේ සියල්ල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන නීතියක් තියෙනවා. මොකද්ද ඔබතුමාගේ පැහැදිලි කිරීම මේ සම්බන්ධයෙන්? ඔව්, දැන් 1995 දී දණ්ඩ නීති සංග්‍රහයට අතිවිශේෂ සංශෝධනයක් ගෙනාවා. ඒක ගේන්න හේතුව තමයි 1990 ළමා අයිතිවාසිකම් සම්මුතිය ලංකාව අත්සන් කරා. ඊට අනුගාමීව 1883 ඉඳන් එන දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කළා. අලුත් සංශෝධනයක් ඇති කරා 363 කියන වගන්තිය ස්ත්‍රී දූෂණය සහ 364 දඬුවම් ලබා දීම සම්බන්ධව. එකක් කියන්න ඕනේ, දැන් ලංකාවේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියක් මේ යටතේ මේ සම්මුතියෙන් පස්සේ පිළිහිටවලා තියෙනවා. ඊට පස්සේ සෑම පොලිසියකම ළමා කාන්තා කාර්යාංශයක් තියෙනවා. ඒ වගේම සෑම ප්‍රාලේ කාර්යාලයකම ළමා ප්‍රවර්තන නිලධාරී කෙනෙක් ඉන්නවා. මෙකී නොකී විශාල ප්‍රමාණයක් රාජ්‍ය නෝන සංවිධානක් තියෙනවා. ඒ ඔක්කොම තීත් තමයි මේ වැඩ කටයුතු සිදු වෙන්නේ. ඒ නිසා මේක හරිම සංවේදී දෙයක්. ඒ වගේම රටේ නීතියක් තියෙනවා. දැන් 363 වගන්තිය පැහැදිලිව කියනවා දණ්ඩ නීති සංග්‍රහයේ ඇගේ කැමැත්තට විරුද්ධව, ඇගේ කැමැත්ත නොමැතිව මරණය හෝ තුවාල සිදු කිරීම බය කරලා කැමැත්ත අරගෙන තියෙනවා නම් මන්දබුද්ධික කෙනෙක් නම් එයාගේ කොහොමද කැමැත්ත ගන්න? ඒ වගේම අයිස් මත්ද්‍රව්‍ය වගේ දීලා එහෙම ගන්නවා නම් එය ගැහෙනියෙකු සමග ලිංගිකව සිටීම පුරුෂයෙක් එහෙම දේ කරලා තියෙනවා නම් ඒකට අවමේ අවුරුදු 7යි උපරිමේ අවුරුදු 20 දඬුවම් දෙනවා. නමුත් ඉතා වැදගත් මෙතනදී වෙලා තියෙන වරද ප්‍රබල වරද. ඒකට හේතුව තමයි ඇගේ වයස අවුරුදු 16 හෝ 16ට වඩා අඩු නම් ඇය කැමැත්ත දුන්නත් එහෙම නැත්නම් ඇගේ කැමැත්ත නැතිවත් එකට හිටියොත් ලිංගික සංසර්ගයක යෙදුනොත් ඒ කියන පුරුෂයා හා කාන්තාව මෙතනදී පුරුෂයා බරපතල වරදක් සිදු කළා තියෙනවා. මොකද 16 16ට අඩු නම් කැමැත්තෙන් හිටියත් එය ස්ත්‍රී දූෂණයෙන් සැලකීම. තවත් ප්‍රබල වෙනවා 364 වෙන වගන්තිය කියනවා මේක රංචු ගැසි ගැන් රේප් එකක්. ඒක රංචු ගැසි ස්ත්‍රී දූෂණය කරනවා නම් අවමය අවුරුදු 15යි උපරිම අවුරුදු 20ක් දක්වා දඬුවමක් දෙන්න පුළුවන්. ඒ වගේම වන්දියක් දඩයක් සහ ඒ අධිකරණයේ හිතන පරිදි ඇයට තුවාල සිදු කරලා තියෙනවා. මේ සඳහා වෙනම වන්දි ප්‍රකාර දෙන්න පුළුවන්. ඉතින් මෙවැනි ප්‍රබල නීතිය ලංකාවේ තියෙනවා. මෙවැනි ප්‍රබල නීති තිබියදී මෙවැනි දේවල් වෙනකොට මේ සම්බන්ධව හැකි ඉක්මනින්ම පොලිස් විමර්ශනය කළා. අදාළ සැකකරුවන් අත්අඩංගුවට අරගෙන අධිකරණය ඉදිරිපත් කරන්න ඕනේ. මොකද මේව නැත්තම් ඇත්ත වශයෙන්ම සමාජයේ දැනුවත් කරන්න ඕනේ නීතිය. මේකේ ප්‍රධාන දෙයක් තියෙනවා, මේ නීතිය නොදැනුවත්කම වෙන්න පුළුවන්. නමුත් නීතිය දැනුවත් හෝ නොදැනුවත්කම නෙමෙයි මෙතන තියෙන දේ. මේ පරපතල ආකාරයේ ස්ත්‍රී දූෂණ සිදු කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය 364 දැඩි දඬුවම් පමුණුවා තියෙනවා. හොඳයි ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාමහේව මහත්මයා, දැන් ප්‍රශ්නයක් තියෙන රටේ ජනතාවට සහ විශේෂයෙන් මේ වැනි සිදුවීම් වුණාම අපිටත් තියෙන ප්‍රශ්නයක්. මේ අපේ සමාජය කොහෙටද යන අර ඔබතුමා කිව්වා ආයතන ගණනාවක් තියෙනවා, අනපනක් තියෙනවා, ළමා ආරක්ෂක අධිකාරිය තියෙනවා, පොලිසිවල මේ සම්බන්ධයෙන් ළමා සහ කාන්තා කාර්යාංශ තියෙනවා. මේ සියල්ල තිබියදීත් දෙමව්පියෝ දැනුවත් නැහැ, තැන් වෙලාවට දරුවෝ ගැන බලන්නේ නැහැ. මොකද්ද මේ සමාජයට ඇත්තරම් වෙලා තියෙන? ඔබතුමන් සමාජ ක්‍රියාකාරිකයෙක් විදිහට මොන වගේ අදහසක්ද මේ සම්බන්ධයෙන් දරන්නේ? ඔව්, අවුරුදු 18ට වඩා අඩු සියලු දරුවන් ළමයින් කියලා අපි කියන්නේ, නැත්තම් බාල වයස්කාර දරුවන්. ඒ අයගේ සහජතර භාරකරු තමයි, ස්වභාවික භාරකරු තමයි දෙමව්පියෝ. ඒ හින්දා දෙමව්පියන්ට විශාල වගකීමක් තියෙනවා තමන්ගේ දරුවන් ගැන ඇස ගසාගෙන ඉන්න.
හේතුව භාරකාරත්වයේ අවුරුදු 18 වෙනකම්ම තියෙන්නේ දෙමාපියන්ලගේ. ඒතකොට දෙමාපියන්ට වගකීමක් තියෙනවා. පාසලට ගියොත් පාසලේ විදුහල්පතියා ගුරුවරුන්ට වගකීමක් තියෙනවා. දරුවන් හොඳට රැකබලා ගන්න. එයා පළවෙනි පණිවිඩය තමයි දෙමාපියෝ හැම වෙලාවෙම මේ රැකබලා ගැනීම කරන්න ඕනේ. දෙක, අද මේ තියෙන ජංගම දුරකථන, ස්මාර්ට් දුරකථන, එතනින් ගියා මොබයිල්, මේ ආශ්‍රයෙන් සිදුවන දරුවන්ව ගොඩාක් වශයෙන්ම ඒ කියන්නේ මෝහනය කරලා වගේ මේවායින් අරගෙන අපයෝජනය කරනවා. ඒ නිසා දැටුව තමන් දැනගන්න ඕනේ මොකක්ද මේ කියන ජංගම දුරකථන හොඳයි භාවිතය. නමුත් මෙවැනි ආකාරයේ ක්‍රියාවලට යොමු වෙන මුළු සමාජෙම අපි වගකීමක් තියෙනවා. බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කරලා තියෙනවා මනුස්සානම් වස්තු පුත්තානම් කියලා. ඒ නිසා අපි මුළු සමාජයක් ලෙසම එළියට ඇවිල්ලා මේ දරුවෝ රැකබලා ගන්න ඕනේ. ඒ රැකබලා ගැනීම අවශ්‍යතාවය මුළු මහත් සමාජයේදම අවසාන වශයෙන් තියෙනවා. අපි සියලු දෙනාම දරුවන්ගේ බාරකරු. මේ දියණියක් අවුරුදු 16. එතකොට මේ දියණිය රැකබලා ගැනීමේ මූලික වගකීමෙන් කොහොමද මිදුනේ? ඔබත් මමත් සියලු දෙනාට මේ වගකීම තියෙනවා. අපිට මිදෙන්න බෑ. ඒ හින්දා මුළු සමාජයේම දරුවන්ගේ බාරකරුවන් හිතරි හිතලා හොඳට ඇස් අරගෙන හිටියොත් හොඳට විමර්ශනය කරොත් මේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට අය පාරේ අඬාඬේ ඉන්නකොට තමයි අයව හමු වෙලා තියෙන්නේ. එතකොට මගේ දරුවා පමණක් නෙමෙයි අපේ සියලු දරුවෝ කියලා හරියට අපි හිතුවොත් අපිට සමාජය හදාගන්න පුළුවන්.